අපි මේ වෙනකොට ගණනය කරලා තියෙනවා 2017 වසරේ සිට 2019 වසර වෙනකොට ලීසින් මාපියාවට අසුවෙච්ච ලීසින් ත්‍රස්තවාදයට අසුවෙච්ච ලීසින් නිසා අසරණ වුණු මේ රටේ වාහන හිමියන් විශාල ප්‍රමාණයක් ග්‍රහණයට අසු කරගන්නවා වගේම අසු කරගත්තා වගේම මේ වෙනකොට මේ 2017යි 2019යි වසර ඇතුලේ මිය ගිහිල්ලා තියෙනවා එක්කෝ බෙල්ල වැලදාගෙන එක්කෝ වහබීලා එහෙම නැත්නම් මානසික ලෙඩ්ඩු ආයිටියට එහෙම නැත්නම් විවිධාකාර මට්ටමෙන් වොන් මිය යන්නට හේතු පාදක වෙලා තියෙනවා. මම මේ කතා කරන්නේ බෙල්ල වැලදාගත්තේ සහ වහබීපු සහ මේ ලීසින් නිසා මැරිච්ච ප්‍රමාණය 8704ක් වෙනවා. මේ මියගිය ලීසින් නිසා මියගිය පිරිස මේ පිරිස දිහා බලන්න රජයට මේක රජයට ඒත්තු ගන්නන්න කිසිම කෙනෙක් නැහැ. ලීසින් මාපියාවක් ක්‍රියාත්මක වෙන්නේ වාහනයක් ගත්ත වෙලේ ඉඳලා ඒ වාහනය ගත්ත පුද්ගලයා මේ ලීසින් ආයතනවලට විශාල ග්‍රහණයකට හසු වෙලා තියෙනවා. වාහනය ගන්නවා මාසයක් ඇරියස් වුණේ ගමන් දෙකක් ඇරියස් වුණේ ගමන් වාහනය උස්සනවා. වාහනය ගන්නට මූලික වෙන අර ප්‍රාග්ධනයක් නැහැ, වාහනෙත් නැහැ. වාහනේ උස්සන් ගිහිල්ලා නඩු දානවා, නඩු දාලා ඉවර වෙන්නෙත් නැහැ. ඒ ගෙවන්න ඕන මුදලත් එක්ක තමයි නඩුව වැටෙන්නේ. එතකොට දුන්න මුදලත් නැහැ, ගෙවපු මුදලත් නැහැ. නඩුයි දඩමුදලුයි සියලු දේ එකතු වෙලා ලක්ෂ ගණන් ගෙවන්න සිදු වෙලා මිනිස්සු විශාල ප්‍රමාණයක් මේ වෙනකොට රටේ අසරණ භාවයට පත් වෙලා තියෙනවා. අපි පසුගිය දින ගරු අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් අගමැතිතුමාට අපි සංදේශයක් බාර දුන්නා. ඒ සංදේශය අපි ඉල්ලා සිටියේ මේ රටේ ලීසින් සමාගම් බොහොමයක් මහ බැංකුවේ ලියාපදිංචි නැති ලීසින් සමාගම්. මේ ලීසින් සමාගම් විසින් 100%ට 120 පොලිය හැදෙනවා. 100%ට 120 පොලිය හැදෙනවා. මේ වාහන හිමිකරුවා අසරණ භාවයට පත් වෙනවා. හැබැයි මේ මහ බැංකුවේ ලියාපදිංචි නැති වංචනික ලීසින් සමාගම්. හැබැයි පුදුම වැඩේ කියන්නේ මේ ලීසින් සමාගම් වලට විරුද්ධව පොලිසිය පැමිණිලි කරන්න බෑ. කරාට පළක් නෑ. කරනවා නම් කළ යුතු වෙන්නේ එක් කාරණයක් උඩ පමණයි. ඒ ලීසින් සමාගම් වංචාවක් සිදු කරලා තියෙනවා නම් පොලිසිය පැමිණිලි දැම්මම ඒ පැමිණිලිට අනුව ක්‍රියා කරන්න පොලිසියට හැකියාව තියෙනවා. නමුත් මේ රටේ මහජනතාව ලේසියට පහසුවට කිසිම සොයා බැලීමකින් තොරව ලීසින් ලබා ගන්නට යෑමෙන් විශාල අගතියක් මේ රටේ ජනතාවට සිදු වෙලා තියෙනවා. ඒක නිසා ලීසින් මාපියාව ඒ වගේම අපේ වාහනය ගන්න ගියාම ඇති වෙන රක්ෂණය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන විවිධාකාර භූවල්ලංගෙන් සමන්විත මහා වංචාවක් මේක ඇතුළේ සිදු වෙනවා. මේවට වග කියන්න රජයක් නැතිවීම සහ රජය මේ ගැන සොයා බැලීම නොකරන නිසා විශේෂයෙන් මහා බැංකුවේ නිලධාරීන් මේ ලීසින් සමාගම් වල සාක්කු වලට බැලලා ඉන්න හින්දා ලීසින් සමාගම් වල මුදල් වලට යට වෙලා තියෙන නිසා ඒකින්ද දේශපාලන අධිකාරියත් එසේමයි. දේශපාලන අධිකාරියත් මේ වෙනකොට අපි සොයාගත්ත කරුණු අනුව ඇතැම් ලීසින් සමාගම් වල කොටස් කරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද අපි කියන්නේ කරුණාකරලා මේ ලීසින් නිසා අසරණ වෙච්ච මිනිස්සු වහම මේන් මුදවා ගන්නට ඕනේ. ලීසින් සමාගම් විසින් පොලියට දඩ පොලියට එකතු වෙන විවිධාකාර පොලිස් සහ මේ අපට එවන යම්කිසි පත්‍රිකාවක් එවනවා නම් ඒවට රුපියල් 100 200 නෙමෙයි රුපියල් 1000 2000 3000 5000 එකතු කරලා විශාල පොලිය අනුපාතයන් සහ දඩත් සමග මෙන්න මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඒකින්ද දිනෙන් දින මේ රටේ ලීසින් ගන්න පුද්ගලයා අසරණ බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට
ලීසින් ගත්ත පුද්ගලයෝ වශයෙන් ගත්තම තමන්ගේ දරුවොත් එක්ක තමන්ගේ බිරිඳා එක්ක එකට ඉඳගෙන තමන්ගේ ගේ ඇතුලේ බත් එක කන්න බැරිලා තිනවා, තේක බොන්න බැරිලා තිනවා, මානසික පීඩනය නිසා මානසිකව වැටිලා මේ මිනිස්සු අසරණ බවට පත් වෙලා තිනවා. මෙන්න මේ කරුණු කාරණා තමයි අපි මේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට හේතු ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අපි දන්නවා අපිට ලීසින් ගන්න ගියාම අපේ රටේ ප්‍රධාන වශයෙන් භාෂා තුනක් තියෙනවා, සිංහල, දෙමළ, ඉංග්‍රීසි. නමුත් අපිට හැම ආයතනයකින්ම හම් වෙන්නේ ඉංග්‍රීසියෙන් පමණයි මේ එකඟතා ගිවිසුම. මේ ගිවිසුම ඇතුලේ අපිට තේරුම් කරගන්න බැරි කරුණු කාරණා ගොඩක් තියෙනවා. මේක අපිට බලන්න කියවන්න කාලයක් දෙන්නෙත් නැහැ. ඔවුන් ඉදිරිපිට මේක පුරවාගෙන අපිට මේ අවස්ථාවේදී අපිට සිදු වෙනවා අර නිකම් මෙන්න මේ වගේ සුදු කොළවල කිසිම කරුණාකාරාවක් නැතුව අස්සම් කරන්න සිදු වෙනවා. බලනකොට අපි අස්සම් කරලා තියෙන්නේ අපේ අපි දන්නේ නැහැ අපේ ගෑණිව මුන් ගන්න අස්සම් කරලා තියෙනවද කියලා. ඒ තරම් ග්‍රහණයකට අපි අසු වෙලා තියෙනවා මේ ලීසින් සමාගම ඇතුලේ. ඒකින්ද අපි කියනවා භාෂා තුනෙන්ම මේ රටේ පාරිභෝගිකයට මේ අවස්ථාව ලබා දෙන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම තමයි ලීසින් සමාගම් විසින් මහ බැංකුවේ අනුමතයට ඇතුළත්ව ක්‍රියා කරන ඒ නීති යනපනත් නෙමෙයි මේ ලීසින් සමාගම් ක්‍රියාත්මක කරන්නේ. ඔවුන්ට ආවේනික වෙච්ච නීතියක් ඔවුන් හදාගෙන තියෙනවා. ඔවුන්ට ආවේනික වෙච්ච එකඟතා ගිවිසුමක් තමයි අපිට ලබා දෙන්නේ. ඒකින්ද අපි හැමතැනින්ම අපි හසු වෙලා තියෙනවා. විධිමත්ව මහ බැංකුව විසින් සොයා බැලීමක් කරන්නේ ලීසින් ආයතන. ඒක නිසා තමයි හැමතැනම ලංකාවේ පුරා ගේ ඇතුලේද කඩසාප්පුවේද පාරේද වීදියක් ගානේද මේ ලීසින් ආයතන ගොඩ ෆිනෑන්ස් ආයතන හැමතැනම පිහිටලා තියෙනවා. ඒක නිසා ඒ ග්‍රහණයට මේ මිනිස්සු අසු වෙනවා. ඒ වගේම ගෙදරට ඇවිල්ලා අපි දන්නවා ගේකට ඇවිල්ලා බඩු කියන ඇඳ ඇතිරිලි පවා ගෙවීමේ ක්‍රමයට දෙනවා. ඒ වගේම හතර පස් දෙනා එකතු කරලා ණය දෙනවා. මේ මූල්‍ය සමාගම් විසින් මේ රටේ අර මිනිහා මිනිස්යාගේ පොකට් එකට ගන්න ක්‍රමවේදය හදලා ඉවරයි. මේ රටේ මිනිස්සු දිනෙන් දින දුප්පත් වෙනවා. මේ රටේ පාලකයන් කොතෙක් උත්සාහ ගත්තත් මේ රටේ දුප්පත්කම නැති කරන්න මෙන්න මේ ලීසින් ක්‍රමවේදය සහ මේ ණය දීමේ ක්‍රමවේදයේ වැරද්ද නිසා මේ මිනිසුන් හැමදාම ණයකරුවන් බවට පත් වෙලා තිනවා. මේ මියගිය පිරිස 8704ට අමතරව විශාල පිරිසක් පීඩනින් ඉන්නවා. ඔවුන් බෙල්ල වැල දාගත්තත් පාලකයට වැඩකුත් නැහැ, ලීසින් ආයතන වලට වැඩකුත් නැහැ. ඒක නිසා අපි මේ කියන්න හදන්නේ කරුණා කළා පාලකයට යුතුයකමක් තියෙනවා, පාලකයට අවස්ථාවක් තියෙනවා කරුණා කරලා මේ අපේ මේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. ප්‍රධාන වශයෙන්ම අවුරුදු 5කට වාහනයක් ලීස් කරලා ගත්තම මේ අවුරුදු 5කින් අපි අවුරුදු 2කමාරක් වාහනයට මුදල් ගෙවලා තිනවා ලීසින් ආයතනයට. වාහන අවුරුදු 2කමාරක් වාහනයට ලීසින් ගෙවපු අපේ වාහනය මොවුන් පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහිල්ලා අපි අහනකොට ඇයිද කියලා, අපි ඒ ගෙවලා තියන්නේ අපේ මුදල් නෙමෙයි, අපි ගෙවලා තියන්නේ පොලිය. අපි ගෙවලා තියන්නේ පොලිය. අපි ගිහිල්ලා බේරගන්න යනකොට අපි ගෙවන්න ඕනේ සම්පූර්ණ මුදල. මේ වගේ විශාල ග්‍රහණයකට මේ වාහන ලීස් කරගත්තු මිනිසුන් හිර කරගෙන තියෙනවා. ඒ වගේම තමයි පාතාල ලෝකේ දාලා පාතාල අපරාධකරුවන් මමනම් කියන්නේ උන් ඇවිල්ලා තුප්පයි කියලා අපේම පන්තියේ උන් මේ ලීසින් සමාගම් වල වාහනේ උස්සන්නේ එක්ක ගහලා අරගෙන යන්නේ කනට ගහලා පංගුවක් මිනිස්සු වාහනේ බදා ගන්නවා, ඇදලා දාලා තුවාල කරලා පංගුවක් කියලාවට ඒ පහර දීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්න ගියත් පොලිසිය ඒ පැමිණිලි බාර ගන්නෑ. මොවුන් එක්ක ලීසින් ආයතනත් එක්ක දේශපාලඥයා ඉන්නවා, පාතාලේ ඉන්නවා, නීතිඥයා ඉන්නවා, පොලිසිය ඇතුළු මේ බලධාරී නිලධාරී සීලු දෙනා ලීසින් ආයතන ඇතුළේ ඉන්නවා.
ඉකින්ද ලීසින් ආයතනය කියන්නේ මේ රටේ විශාල බූවල්ලෙක්. ලිසා විශාල කුමන්ත්‍රණකාරීව ත්‍රස්තවාදී ක්‍රමවේදයකින් පවත්වාගෙන යන ලීසින් ආයතන තමයි ලංකාවේ තියෙන්නේ. අපි මේ පාලකයන්ගෙන් ඉල්ලන්නේ මේ ලෝකේ තියෙනවා ලීසින් ක්‍රියාත්මක වෙන්න ක්‍රමවේදයක්. ඇයි මේක අපේ රටේ ක්‍රියාත්මක වෙන්න බැරි? අන්න ඒ ක්‍රමවේදයට තමයි මේ රටේ ලීසින් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලීසින් කියන්නේ නරක දෙයක් නෙමෙයි. ලීසින් තියෙනවා අපේ රටේ වාහන ලක්ෂ 80කට අධික, මේකෙන් 90%ට අධික වාහන ලීසින් කරලා ගත්ත වේවා. එතකොට ලීසින් කරලා ගත්තු පුද්ගලයෝ කොපමණ සංඛ්‍යාවක් මේ රටේ ඉන්නවද? ඒකින්ද අපි කියන්නේ මේ ලීසින් ක්‍රමවේදය මේ රටේ සීළු දෙනාට නැගිටින්න පුළුවන් විදියට, නැගිටින්න පුළුවන් විදියට වාහනයක් අරගෙන ව්‍යාපාරයකට යොදනවා නම් ඒ ව්‍යාපාරය ඇතුළ සාර්ථක කරගන්න, ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ලීසින් කරලා ගත්තේ වාහනෙත් එක්ක. අද එහෙම දෙයක් නැහැ. අද අවුරුදු 18 තරුණයා, අවුරුදු 25 තරුණයා, ඒ වගේ අවුරුදු 40ක මැදිවියේ පුද්ගලයා පවා මේ ලීසින් ග්‍රහණයට අසු වෙලා ඔවුන්ට ඉදිරි අනාගතයක් නැති වෙලා තියෙනවා. ඔවුන්ට මේ රටේ දුප්පත්කම නැති කරන්න, විරකියාව නැති කරන්න මොන් සෝ උත්සාහයෙන් මොනාරි කරන්න මැදිහත් වෙනකොට වාහනයක් අරගෙන යන්න විදියක් නැහැ. මොන් වාහනයට වාරික දෙකක් තුනක් ඇරියස්ුන ගමන් බ්ලැක් ලිස්ට් වෙනවා. මුන්ට එතනින් එහාට අනාගතයක් නැති වෙනවා. ඒකින්ද මෙන්න මේ පාපකාරී සමාජ වටපිටාවෙන් බේරගන්න පුළුවන් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතුමාට පමණයි. ගෝඨාභය රාජපක්ෂ මහතුමා මේ වෙනකොට මේ රටේ සෑම තැනකටම ගිහිල්ලා සොයා බැලීම් සිදු කරනවා. මොනවාද මේ රටේ මහ ජනතාවට සිදුවෙන අකටයුතුකම් කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මේ අකටයුතුකම විශාල ලෙස පෙන්වා දීමට වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. අපි අගමැතිතුමාට මේ පණිවිඩය දුන්නා. හෙට දිනේදී අපි මේ රටේ ලීසින් සමාගම් ලියාපදිංචි නැති ලීසින් සමාගම් සම්බන්ධයෙන් පොලිස් පොලිතුමාට පැමිණිල්ලක් කරන්න අපි කටයුතු යොදලා තියෙනවා. ඒක තමයි මේ රටේ නීතියක් තියෙනවා. ලීසින් සමාගමක් මහ බැංකුවේ ලියාපදිංචි විය යුතුයි මූල්‍ය ගණදෙනුවක යෙදෙනවනම්. අන්න ඒක නිසා අපි සොයාගත්තු කරුණු අනුව මූල්‍ය සමාගමක් මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැත්නම් ඒ මූල්‍ය සමාගමත් එක්ක මේ රටේ මහ ජනතාව ගණදෙනු සිදු කරනවා නම් මේ මූල්‍ය සමාගම කරන්නේ මේ රටේ මහ ජනතාව නොමග යවමින් කරන මහා අපරාධයක්, මංකොල්ලයක්. අපි ඒක නිසා අපි මේ ලබන මාසේ 6 වෙනි දින විශාල උද්ඝෝෂණයක් සහ විශාල කතිකාවක් ගොඩනගනවා මේ රට ඇතුලේ මේ රටේ පාලකයාගේ සහ මේ ව්‍යාපාරිකයන්ගේ නැත්නම් ලීසින් සමාගම් වල වෙළඳ මහතුන්ගේ ඔළුවට මේ කරුණ යන්නේ. අපි කියන්නේ වැදගත් විදියට මේ ලීසින් ආයතන ගොඩනගෙනවා නම් මේ රටේ දුප්පත්කම 80%කින් අඩු වෙන්න පුළුවන්. 80%කින් අඩු වෙන්න පුළුවන්. මේ වාහනත් එක්ක තමයි මේ ව්‍යාපාරික ලෝකේ බැඳිලා තියෙන්නේ. මේ රටේ ව්‍යාපාරය බැඳිලා තියෙන්නේ මේ ගන්නා වූ වාහනත් එක්ක. ඉතින් මේ වාහන ටික ලීස් කරලා ඉදින්නේ. ඉතින් මේ ලීස් කරපු වාහන ටික දිනපතා ප්‍රශ්නයක් වෙනවන රටේ ජනතාවට සහ ආයතන වලට. මේ ආයතන කඩාවැටෙනවා, පුද්ගලයා කඩාවැටෙනවා, ගේ ඇතුළ කඩාවැටෙනවා, මැරෙනවා, තමන්ගේ දරුපවුල් අනාථ වෙනවා, දරුවාට අධ්‍යාපනය නැති වෙනවා. මේ වගේ විශාල ප්‍රශ්න රාශියකට මේ රට මැදිහත් වෙලා තියෙනවා. අපි කියන්නේ පාලකයාට මේක ඈහැරලා බලන්න. පාලකයා මේක ඈහැරලා බලන්නේ නැත්නම් මේ රටේ විශාල විනාශයක් වෙනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ගන්න උත්සාහය නිකන් ගඟට කැපුවා ඉනි වගේ සිදුවෙනවා. මෙන්න මේ ලීසින් සමාගම් සහ මූල්‍ය ආයතන වලින් මේ රටේ මිනිසුන්ව ග්‍රහණයට අරගෙන ඉවරයි. ඒකින්ද ත්‍රස්තවාදී විදියට මේ රටේ මිනිසුන්ව මංගොල්ල කරන ලීසින් සමාගම් වලට ඉඩ දෙන්න එපා. ඔබතුමාට මේ රට හදන්න තියෙන ප්‍රධානම තැන තමයි මේ ලීසින් සමාගම සහ මේ මූල්‍ය ආයතන විධිමත්ව මහ බැංකුවේ අනපරිදි ක්‍රියාත්මක වෙන ආයතන බවට පත් කරන්න. මගේ නම පියුමිකා හසන්ති. මමත් පීඩාවට ලක්වෙච්ච කෙනෙක්. මාත් එක්ක ගොඩක් පිරිසක් ඉන්නවා මේ වෙනුවෙන් මේ ගමන ඉදිරියට යන්න. මේ ගැන මේ වැඩසටහන පටන් ගත්ත සුනිල් ජයවර්ධන මහතාටත්
මේ මහතාටත් මම බිහිවෙන ස්තුතිවන්ත වෙනවා. මොකද මේ දුක් විඳන ජනතාව වෙනුවෙන් කියන්නේ මේ ලීසින් නිසා පවුල් පවා මේ වෙනකොට මේ පීඩාවට ලක් වෙලා තියෙන්නේ. පවුල් දසරණ වෙලා දරුවන්ට ඉස්කෝලේ යවා ගන්නවත් කිසිම දෙයක් කරගන්න මේ ලීසින් නිසා අපිට ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා පවුල් පසුබිමේ හැම විදිහටම. ඉතින් මං කිය මම ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වෙන්න අසාධාරණකම්. කියන්නේ දැන් වාහනය මේ මාස් දෙකක් ඇරියස් කරාම ඇරියස් ගියොත් එහෙම මේ වාහනේ සීස් කරනවා. ඒ එන්නෙත් මැරයෝ පාතාලයෙන් එහෙම. ඉතින් මේ රටේ කියන්නේ නීතියක් කියලා තියෙනවනේ. මම දැනුවත්ව නීතියෙන් එහෙම සීස් කරන්න බෑ. පොලිසියක්වත් නැති තැන මේ එක පාට කඩාපාත් වෙලා මේ වාහනේ සීස් කරනවා. ඒ මැදවට මේ තවත් එකක් තමයි ලීසින් කම්පැනි වල තියෙනවා ඉඩම් ඇපේට අරගෙන ඒව සින්නක්කර ඉඩම් ලියා ගන්නවා. අපි අපේට ඉඩමක් තියන්නේ. නමුත් මේවා සින්නක්කර ලියාගෙන වාහනේ සීස් කරලා අපේ ගේපු සල්ලිත් නැහැ. ඒ වෙනකොට අපේ මේ අපිට අපි මුදලක් ගෙවනවා නම් ඒ මුදලත් නැති වෙලා මේ වෙනකොට අපිට වාහනෙත් නැහැ, අපේ ඉඩමත් නැහැ. ඒ වගේ මේ වගේ ගොඩක් මේ අසරෙන්න මේ පීඩාවට ලකුණු ජනතාවක් අපිත් එක්ක මේ වෙනකොට ඉන්නවා. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ මේ අසාධාරණයට අපිට මොකක් හරි පිහිටක් ලබා දෙන්න. ඇත්තටම අපි උයාගත්ත බත් වේලවත් ගෙදර කන්න විදිහක් නැහැ. මේ මේ පීඩාවට ලක් වෙලා ගොඩක් මිනිස්සු අසරණලා තියෙනවා. ඒක නිසා මේ ලීසින් කියන්නේ මේ 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 මාෆියාවක්. ඒ කියන්නේ මේ ලීසින් මාෆියාවෙන් අපිව බේරලා දෙන්න කියලා අතිගරු ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ ලීසින් වල මේ වැල් පොලි කියන්නේ අපි 9යි 7යි 8යි කියලා අපිට වාහනයක් දෙන්නේ. නමුත් වාහනේ සීස් කරාට පස්සේ 140යි 100 ගණන් වල වැල් පොලි හදනවා. මේක අසාධාරණයි. කියන්නේ අපි අපිට මේ රට අපේ රට දියුණු වෙන්නේ නැත්තේ අපි මේ වගේ හැමදාම දුප්පතුන් වගේ ඉන්නේ. මේ වගේ අසරණ මේ අසරණ වෙන්නේ මිනිස්සු මේ වගේ ලීසින් කම්පැනි නිසා. ඉතින් අපි කියන්නේ කවදාවත් අපිට වාහනයක් ගන්න බෑ, ලීසින් ගන්න ඕද? අපිට සල්ලි ඒතරම් අපි කෝටිපති වෙනමනේ. ඉතින් අපිට ලීසින් එකක් අත්‍යවශ්‍යයි. මිනිස්සුන්ට වාහනයක් ගන්න ලීසින් එකක් අත්‍යවශ්‍යයි. නමුත් මම කියන්නේ ලීසින් එකක් ඒ නීත්‍යානුකූල විදිහට මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීත්‍යානුකූලව වැල් පොලි නොදා මිනිස්සු අසරණවට පහතර බිමට හරින් නැතුව මේක ලීසින් කම්පැනි වහන්න කියන කතාවක් අද නෙවෙයි. මේක ලීසින් අපිට අවශ්‍යයි. මම කියන සාධාරණව මේක මිනිස්සු මුලාට නොගෙන මිනිස්සු බිමට දාලා පාගල පොඩි කළා දාන තරම්ම මේ ලීසින් අපිට මේ වෙලා තියෙන්නේ. ඒක නිසා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් තිල්ලන්නේ මේ සම්බන්ධව මේ බලලා අපේ දුක බලලා අපිට පිහිටක් තමයි අතිගරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාටත් මේ සම්බන්ධ දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් අපි අපේ දුක අහලා අපිට මේ පිහිටක් වෙන කියලා අතිගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලන මේ අවස්ථාවේ.